ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොනගෙන ගඳ ගහන්න බොනගෙන තැන නොතැන කොතනද වැඩේ මොකද්ද මුන්නේ අහුනාම කුණු වෙන්න බොනවා. ඉතින් දැන් මෙතනිට එක්ක චොපර් එකට ගියා. පෙනෙන මානියට එහා ගියේ නොපෙනෙන මානිය කිං කොරෝනා 80 දශකයේ හිටියා 70 දශකයේ 80 දශකයේ දක්ෂ ජනමාධ්‍යවේදියෙක් නිවේදකෙක් හොඳ කතිකෙක් ඔහු අද ජීවතුන් අතර නැහැ අමරබන්දු රූපසිංහ කියලා. 89 මම පළවෙනි වරට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඒ ඉන්න කාලේ අපි විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට සාමාන්‍යයෙන් අපේ රටේ කරන දෙයක් තමයි ආණ්ඩුවේ ඉන්නට වැඩිය මාධ්‍යවේදීන් නැසුරු කරන්න විරුද්ධ පක්ෂයේ ඉන්නකොට. ඒ නිසා අමරබන්දු රූපසිංහ එක්ක මගේ ලොකු සම්බන්ධතාවයක් ඇති වුණා. ඔහු කලක් දිනකර පත්‍රයේ වැඩ කෙරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පතේ. අමරබන්දු ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කෙනෙක්. ගඳ ගහන්න බොන කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දිනකර පත්‍රයේ කාර්යාලේ හවසට හම්බ වුණාම කට්ටිය එක්ක ඉන්නකොට අමරබන්දු හොඳට කුණු වෙන්න බීලා ඉන්නකොට අමරබන්දු සින්දු කියනවා. දවසක් අමරබන්දු හොඳට බීලා ඇවිල්ලා ඉන්නකොට මං කිව්වා තව 10ක් 15ක් හිටියා පත්‍රේ වැඩ කරන අමරබන්දු සින්දුවක් කියමු. අමරබන්දු සින්දුව කියන්න පටන් ගත්තා. අමරබන්දු රූපසිංහ. මොකක්ද අමරබන්දු කිව්වේ? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ කියලා අමරබන්දු සින්දුවක් කියනවා. ඔහොම ඉඳලා බණ්ඩාරනායක මැතිනිත් එක්ක පොළොන්නරුවේ රැස්වීමක් කළා. උදේවරුවේ දවල්ට පොළොන්නරුවේ කෑම කාලා ඊළඟට තිබුණා තිරිකුණාමලේ යන්න රැස්වීම. බණ්ඩාරනායක මැතිනි චොපර්රේක ඇවිල්ලා තිබුණේ විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ඒවල අරගෙන තිබුණේ. ඉන්න මැතිනි මට කිව්වා මේ මෛත්‍රී දැන් කන්තලේ යනවා ඔයත් අපිත් එක්ක යන්න. මං ගියා එන්නේ මං කොළඹ යනවා. ඉතින් ඔයා කැමති නම් කොළඹ එන්න චොපර්රේ. ඒ කාලේ ඉතින් චොපර්රේ ගිහිල්ලා නැහැ හරි ආසයි. ඉතින් ඒක නිසා රැස්වීමට ඇඩිය චොපර්රේ යන්න ආසයිඳ මම මැතිල්ල කිව්වා මහා මැතිනි මං එන්නම් කියලා. දැන් දවල් බණ්ඩාරනායක මැදිරිත් එක පොළොන්නරුවේ ගෙදරක තමයි කෑම ගෑවේ හෝටලේක නෙවෙයි. ඒ අතර ඉතින් මාධ්‍ය මිත්‍රයින්ට මේක තරහ වෙන එකක් නෑ හැම කෙනෙක්ම නෙවෙයි. ඒ වගේ එකට ආපුවාම පොඩ්ඩක් කටතොල ගන්න දුන්නේ නැත්නම් සමහර අය අමනාප වෙනවා හැම කෙනෙක්ම නෙවෙයි. ඒකින්ද ඒගොල්ලන්ට අයිනකින් තියලා තියෙනවා හොරෙන් බියනවා නම් බීපල්ලා කියලා. අමරබන්දු තැන නොතැන කොතනද වැඩේ මොකද්ද මුන්නේ අහුනාම කුණු වෙන්න බොනවා. ඉතින් දැන් මෙතනිට එක්ක චොපර් එකට ගියා. අපිට මතක ඇති ඒ කාලේ සමහර අයට මතක ඇති හොඳ කැමරා ශිල්පියෙක් හිටියා එඩ්වින් වීරසිංහ. 94 ආණ්ඩුව ඇවිල්ලා බොහොම ටික කාලයකින් කොළඹ ඉඳලා යාපනයට චොපර් එකකින් යනකොට LTTE එකෙන් චොපර් එකට ගහලා එඩ්වින් වීරසිංහ කරුණාරත්න සමුතන්ත්‍රි මේ කට්ටියක් ආගිය අතක් නැතුව ගියා. එඩ්වින්ගේ කැමරාවයි අමරබන්දුගේ අනික් පඩු බාණ්ඩත් එක්ක චොපර් එකට නැංගා. දැන් අපි දන්නේ නැහැ අමරබන්දුව කුණු වෙන්න බීලයි කියලා. ඔය දැන් වගේ චොපර් නෙවෙයි ඒ දවස්වල බොහොම ඉතර ඉඩ කඩන්නේ බොහොම අමාරුවෙන් තමයි සීට් හතරක් තියෙන්නේ. දැන් බණ්ඩාරනායක මැතිනි මැද්දෙන් තියලා මම එක අයිනක වාඩි වුණා. අනිත් පැත්තේ අමරබන්දු ඊළඟ සීට් එකේ එඩ්වින්. දැන් නග්ගලා යනවා කන්තලේට වැඩි දුරක් නැහැ විනාඩි 30 20 25 ළඟ පොළොන්නරුව ඉඳ උඩින් යනකොට බණ්ඩාරනායකදී මගේ දිහා බැලලා දැන් පොඩ්ඩක් දුර යනකොට මෛත්‍රී බිව්වද? මට හිතුනේ මේ මැදිනි බිව්වද කියලා. අහපුවා මම මැදිනි ගාව හැම වෙලෙම තේ බෝතලේ තියෙනවා. ඕක එයාගේ සිකුරිටි එකෙන් ළඟ නැන්නා එයාගේ තියෙනවා කෑම කියලා. මං හිතුවා තේ එකක් දෙන්න වෙන්නේ නැති අහන්න කියලා. අංග මැඩම් කෑවනේ දැන් කාපු ගමන්නේ නෑ ඕර නෑ ඒක නෙවෙයි මං අහන්නේ බිව්ව නේද? මං ගෝ මැදිනි මං බිව්වේ නෑ ඔය ඔය බලන්න එහා පැත්ත කියලා හිතා. දැන් අමරබන්දු සින්දුව කියන්න පටන් ගත්තා. දැන් බණ්ඩාරනායක මැදිනි නහය මෙහෙම අල්ලගෙන දැන් වටපිට බල බල රව රව යනවා චොපර් එකේ. වැඩි දුරක් යන්න හම්බ වුණේ නෑ අමරබන්දුවා
බූකාල මමි දැම මැතිනික සාරී බණ්ඩාරනායක මැතිගේ සාරී. හිතන්න පුළුවන්න්නේ මැතිනික සාරීට බීලයකෙක් වමනි දාපුහ මොකද වෙන්න කියලා හිතා. ඉතිං කිසි කතා බහක්න ඉක්මට චොපටක් ලෑන් කරලා වෙන තැනකට ඉදරකට ගීලා රැසීමට යන්න කලින් ඇඳුම් මාරු කරගෙන ගියා. එවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.